තිස් හතර වෙනි ප්‍රශ්නෙම කතා කරගෙන ගියේ. අපි කතා කරා විදුලිය ගමන් කරන්න නම් ජලීය ද්‍රාවණයක් එහෙම නැත්නම් ද්‍රවයක් හෝ ද්‍රාවණයක් තුල තියෙන්න ඕන සචල අයන. එහෙම නැත්නම් තියෙන්න ඕන නිදහස් ඉලෙක්ට්‍රෝන. සචල අයන කියලා කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන අයන, ධන අයන, ඍණ අයන. හරිද? අයන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන පිටකල්ල හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. දැන් යම් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරොත් ධන එක අයනයක්. දෙකක් පිට කරොත් ධන දෙක අයනයක් ඇති. එකක් ගත්තොත් ඍණ එක අයනයක් ඇති. දෙකක් ගත්තොත් ධන එක අයනයක් ඇති. මේ ධන අයනයි ඍණ අයනයි එකිනෙක බැඳුනම හැදෙන්නේ අයනික සංයෝග. දැන් මෙතන උඩ තියෙන හත් තුනම ABC තුනම අයනික සංයෝග. හැබැයි අයනික සංයෝග ඝන අවස්ථාවේදී විදුලිය ගමන් කරන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ එහෙම ඉගෙනගෙන තියෙන ලුණු කැටයක් කරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. නමුත් ලුණු වතුර හරහා විදුලිය ගමන් කරනවා. අයනික සංයෝග ජලයේ දිය කරපු ගමන් ඒ අයන වලට පුළුවන් ගමන් කරන්න. ඝන අවස්ථාවේදී අනායන ඥාන එකිනෙක බැඳිලා ඉන්නේ. දැලිස් හදලා තියෙන්නේ. එහෙනම් මෙතන يعني අයනික සංයෝගය රත් කළා දිය කරත් ඒත් විදුලිය ගමන් කරනවා. මේ විලීන කියන්නේ රත් කළා දිය කළා. වතුර දාන්නේ නැහැ රත් කළා දිය කරනවා. සීනි විලීන කරන්න ලේසියිනේ. සීනි ටික ලිපේ තිබ්බ ගමන් දියද? විලීනයි. එතකොට අයනික සංයෝග වල විලීන ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරනවා. ජලීය ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරනවා. මේ අම්ල හරහා අනිවාර්යයෙන් විදුලිය ගමන් කරනවා. එහෙනම් උත්තරේ විදුලිය සන්නයනය නොකරන්නේ ඝන අවස්ථාව. අයනික සංයෝගයක ඝන අවස්ථාව. ඒ උත්තරේ ලේසියි එක. ඊළඟට 35. එක්තරා ද්‍රව්‍යයකට ජූල් 4000ක තාප ප්‍රමාණයක් ලබා දුන් විටෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් ඉහළ යන ලදී. ඉහළ යන ලදී. මෙම ද්‍රව්‍යයේ තාපධාරිතාවය කොච්චරද කියලා අහන්න. කීයද උත්තර? තාපධාරිතාවේ පළවෙනි එක. තාපධාරිතාවේ කියන්නේ මොකක්ද? තාපධාරිතාවේ කියන්නේ මොකක්ද? තවරේ අර්ථ දක්වන්න බලන්න. තාපධාරිතාවේ තාපදා සරල දෙයක්. තාපධාරිතාවය විශිෂ්ට තාපධාරිතාවය අර්ථ දක්වන්න බලන්න. ඇති දෙයක් නැහැ දරුවෝ මේව දැනගෙන ඉන්න බෑ. විශිෂ්ට තාපධාරිතාවය අර්ථ දක්වන්න. තාපධාරිතාව කිසි ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශයකින් වැඩි කිරීමට අවශ්‍ය ශක්තිය. විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ මොන මගේ ගාව තියෙනවා මොනවා හරි ද්‍රව්‍යයක්. ඊතෝ මොකක් හරි ගල් ගෙඩියක් ගන්න. මගේ ගාව තියෙන මෙන්න මේ ගල් ගෙඩිය. මට ඕන මේ ගල් ගෙඩියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න. මේ ගල් ගෙඩිය සෙල්සියස් අංශක 25කින් ඉඳන්. මට ඕන මේක සෙල්සියස් අංශක 26 කරන්න. එහෙනම් මම මොකද කරන්න ඕනේ මේක? 25 එක 26 කරන්නන මොකද කරන්න ඕන? සෙල්සියස් අංශක 25 මේ වස්තුව මට සෙල්සියස් අංශක 26 කරන්න ඕන. අයින මේක රත් කරන්න ඕන. තාපය සපයන්න ඕන. මම කොච්චර තාපයක් දෙනවද? අන්න ඒකට තමයි කියන්නේ තාපධාරිතාවය. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකි. ඒකක එකක් කියන්නේ එක්කෝ සෙල්සියස් අංශක එකක් එහෙම නැත්නම් කෙල්වින් එකක්. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නම්වන්න සැපී තාප ප්‍රමාණය තමයි කියන්නේ තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ යම් වස්තුවක කිලෝ එකක්. මොන වෙනස? යම් වස්තුවක කිලෝ එකක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නම්වන්න සැපී තාප ප්‍රමාණය කියන විශිෂ්ට තාපධාරිතාවය. තාපධාරිතාවය කියන්නේ ඒ වස්තුවේම උෂ්ණත්වය කිලෝ ගණන් නැහැ. යම් වස්තුවක උෂ්ණත්වය තාපධාරිතාවේ එකම වස්තුවේ වෙනස්. දැන් මගේ ගාව තියෙනවා එකම જાතිය ගල් ගෙඩි දෙකක්. හැබැයි එක ගල් ගෙඩියක් ලොකුයි අනිත් ගල් ගෙඩිය පොඩි. එකම જાතිය ගල් ගෙඩි දෙකක් එක ගල් ගෙඩියක් ලොකුයි අනිත් ගල් ගෙඩිය පොඩි. ඔය දෙකේ තාපධාරිතාව ගැන මොකද්ද කියන්නේ? තාපධාරිතාව ගැන මොකද්ද කියන්නේ? සමානද වෙනස්ද? වෙනස්. විශිෂ්ට තාපධාරිතාව ගැන මොකද්ද කියන්නේ?
මංගිව ප්‍රශ්නේ තේරුණාද? මගේ ගාව තියෙනවා ගල්ගෙඩි දෙකක්. මං ගල්ගෙඩියක් ගත්තේ උදා නිකන් ගන්න දෙයක් නිසා. ගල්ගෙඩි දෙකක් තියෙනවා. හරිද? එක ගල්ගෙඩියක් විශාලයි. අනිත් ගල්ගෙඩිය කුඩයි. හරිද? මේ දෙකේ තාපධාරිතා හා විශිෂ්ට තාපධාරිතා ගැන මොකද්ද කියන්න තියෙන්නේ? उष्णत्वय सेल्सियस अंशक एककी विशिष्ट तापदार्थ विशिष्ट मेरे के तापदारिता समान है तापदारिता वे समान है इधर तापदारिता वे विनाश देंगे वो गोल लो गिदर है ये मैं वो गोल में क्या किया लगता थी अमुत्ते के नो एक के ने वो गोल लोगे अम्मा के नो उते में मामा टा आरिया नंदा टा हरी कापोरे आपु के नाटा में ते का खादा ने वातुरो निपेदिया ने ඔගොල්ලෝ වතුර ගොඩක් තියෙනවද පොඩ්ඩක් තියෙන පොඩ්ඩ පොඩ්ඩක් තියෙන ඔයගොල්ලෝගේ ඊදට පස් දෙනෙක් විතර එමු ඊදට අම්මා කියන කතා කර කර අම්මා දැන් සාලේ හරි තාම්මල ගාත කතා කරගෙන ඉන්නේ ඔය කේතලේ වතුර පොඩ්ඩක් ලිපේටි යන කියන ඔයගොල්ලෝ පොඩ්ඩක් තියෙනවද ගොඩක් තියෙන ගොඩක් තියෙන මට කියන ඔය අවස්ථා දෙකේදී වතුර උණු වෙන්නේ එකම වෙලාවෙද වෙනස්ද වෙලාව වෙනස් වෙලා වෙනා ගොඩක් ලිපේටි යපු වෙලාවෙ හැමීට ඕ ගොඩක් වෙලා යනෝනේ එතකොට හැමීට මේ වෙන්නේ. ඒකට හේතුව තාපදාරිතා වෙනස්. ඇයි මේක බලන්නකෝ. උස් මේ මේ සම්පූර්ණ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නම් වන්න තමයි සපයන්න ඕන තාප ප්‍රමාණයට වගේ තාපදාරිතාව කරන්නේ. තාපදාරිතා එකයි මගේ මගේ ගාව පොඩි ගල් ගෙඩියක් තියෙන ලොකු ගල් ගෙඩියක් තියෙන. ලොකු ගල් ගෙඩිය සෙල්සියස් අංශක 1කින් රත් කරන්න සපයන්න ඕන තාප ප්‍රමාණයට වඩා පොඩි ගල් ගෙඩිය සෙල්සියස් අංශක 1කින් රත් කරන්න සපේත තාප ප්‍රමාණය අඩුයි. ඒකට අක් ගාලා රත් වෙන ඒ පොඩිනේ හැබැයි විශේෂ තාපදාරිතාවය කියන්නේ ඒක නියතයි මේ කිලෝ එක වස්තුව කොච්චර ලොකුනත් අපිට කදා අදාළ නැහැ ඒකෙන් කිලෝ එකයි ගන්න කිලෝ එකක උෂ්ණත්වය එතකොට මහ විශාල වස්තුවක වුණා එකම જાතියේ කුඩා වස්තුවක වුණා තාපදාරිතාව නෙමෙයි දැන් ජලයේ සර විශේෂ තාපදාරිතාව සමානයි ජලයේ විශේෂ තාපදාරිතාවය වෙනස් වෙන්නේ ඒක 4200යි නමුත්
ජලය භාජනයක තියෙන ප්‍රමාණය අනුව ඒ භාජනයේ තාපධාරිතාවෙන් ජලයේ තාපධාරිතාව වෙනස් වෙනවා. දැන් මහ විශාල ජල ප්‍රමාණයක් තියෙනවා එතන තාපධාරිතාවයයි පොඩි ජල ප්‍රමාණයක් තියෙනවා එතන තාපධාරිතාවය වෙනස්. තාපධාරිතාවය සමානව ද්‍රව්‍යක උවද තාපධාරිතාවය වෙනස් විශිෂ්ට තාපධාරිතාවය නොවෙනස්. ඒක මතක තියාගන්න. ද්‍රව්‍ය දෙකක් ගත්තොත් එකම ප්‍රමාණය. දැන් මගේ ගාව පොල් තෙල් ලීටරයක් තියෙනවා ජලය ලීටරයක් නැත්තම් පොල් තෙල් කිලෝ එකක් තියෙනවා ජලය කිලෝ එකක් තියෙනවා. මේ දෙකේ තාපධාරිතා සමානද වෙනස්ද? වෙනස්. 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 ද්‍රව්‍ය දෙක. එතකොට තාපධාරිතා වෙනස්. එකම ද්‍රව්‍යයේ සමාන ප්‍රමාණ නැතුව කැලී දෙකක් තියෙන ඒත් තාපධාරිතා වෙනස්. නමුත් විශිෂ්ට තාපධාරිතා වෙනස් වෙනවා. දැන් සමාන ද්‍රව්‍ය දෙකක විශිෂ්ට තාපධාරිතා කියන්නේ සමාන ද්‍රව්‍ය කියන්නේ එක ප්‍රමාණය ද්‍රව්‍ය දෙකක් විශිෂ්ට තාපධාරිතා වෙනස් වෙනස්. ඒ ඔව පටල නොකද එන්න අවුල් ඔළුව කරකවන්න ප්‍රශ්න අහන්න පුළුවන්. මම නිකන් ඔයගොල්ලොත් එක්ක කතා කරේ පේපර් එකේ එහෙමයි දෙන්නේ. හරිද? අපිට ආදරේට පේපර් හදන්න නැහැ කවුරුවත්. ඒක මතක තියාගන්න. ඕ ලෙවල් විශේෂයෙන්. ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර අපිට ආදරේට හදන්න නැහැ. පොතේ දින එක එහෙමම හදන්නේ නැහැ. එහෙනම් ඒක විද්‍යාව නෙවෙයි. එහෙම හදලා වැඩකුත් නැහැ. හරිද? ඒක නිසා මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ එක අතකට අවාසනාවන්තයි. අවාසනාවන්තයි කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න දැන් ඉස්සරහට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආවට පස්සේ ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මැනෙන ළමයයි ඕගොල්ලොයි ලොකු වෙනසක් තියෙනවා. දැන් ඉස්සරහට මේක ක්‍රියාත්මක වුණොත් හොඳයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොඩියුල්. ඕගොල්ලොන්ට තියෙන්නේ මොඩියුල්. ඕගොල්ලොන්ට 9 10 11 වසර තුනේදී ක්‍රෙඩිට් 180ක් සම්පූර්ණ කරගන්න ඕනේ. ක්‍රෙඩිට් කියන වචනේ ඕගොල්ලෝ මීට කලින් අහලා නැහැ. ක්‍රෙඩිට් කියන වචනේ තියෙන්නේ කැම්පස් වල, විශ්වවිද්‍යාල වල, සෙමිස්ටර් වල. එතකොට මේ පාසලෙත් තියෙන සෙමිස්ටර් කාර්තු තියෙන්නේ. දැන් එක කාර්තුවකදී එහෙම තියෙන ක්‍රෙඩිට් ගන්න. ඕගොල්ලන්ට හම්බ වෙන්නේ එක මොඩියුලයක්. එක කාර්තුවකට එක මොඩියුලයක් හම්බ වෙන්නේ ඉස්සරහට. ඒ මොඩියුලේ තියෙන කොටස් තුනක්. එකක් තියෙන මොකද? essential learning component කියලා තියෙනවා. ඒ එක ඇවිල්ලා මුළු විෂය නිර්දේශයෙන් 50. ඒ මුළු විෂය නිර්දේශයෙන් 50 අනිවාර්යෙන් පන්ති ඉන්න හැම ළමයම ඉගෙන ගන්න. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඉගෙන ඕගොල්ලොන්ට හම්බ වෙන්නේ ඕගොල්ලොන්ගේ නංගිලා මල්ලිලාට පුළුවන් මේ ක්‍රමයට ඉගෙන ගන්න 2023 ඉඳලා ලබන අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මකයි මේක. හරිද? එතෙන්දී අපි හිතමු පන්තියේ ළමයි 50ක් ඉන්නවා කියලා 50 දෙනාම අර මොඩියුල් එකේ විෂය නිර්දේශයේ 50ක් ඉගෙන ගන්න. ඒ 50ක් අවුරුද්ද ඉගෙන ගන්න. ඊළඟට ඉතුරු තව 50ක් තියෙනවා. ඒ 50යි 30 Tamanට කැමති විදිහට තෝරගෙන ඉගෙන ගන්න. අර උදාහරණයකටත් දාලා තියෙනවා දැන් රත්නපුරේ ඉන්න ළමයෙකුට මැනික් කරන්න ආසන ඒ පැත්තෙන් ඉගෙන ගන්න ඕන නම් ඒ පැත්ත ඉගෙන ගන්න. එහෙම ඒ මොඩියුලේ තියෙන තෝර ගන්න කොටස්. හරිද? ඊට පස්සේ ඉතුරු 120 තියෙන්නේ සෞඛ්‍ය ක්‍රීඩා පෞරුෂ සංවර්ධන ඒවා. ඒ ටිකට ලකුණු හම්බ වෙනවා. හරිද? සෞඛ්‍ය කියන එක අනිවාර්ය විෂයක් වෙනවා. ඔය ස්පෝර්ට් වලට කොච්චර විභාග පාස් වුණත් දැන් නැහැ. සෞඛ්‍ය පැත්තෙන් ලකුණු නැත්තම් කැම්පස් යන්න බෑ. කැම්පස් යන්න නම් ඒ ක්‍රෙඩිට් ටික සම්පූර්ණ වෙලා තියෙනවා. හරිද? එතකොට බැරි ළමයටත් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ওই සිස්ටම් එක ආවෝ. ඒ කියන්නේ බැරි කියලා ළමයි නැහනේ. කවුරු හරි කවුරු කියන්නේ ඕනම කෙනෙක් එක දෙයකට දක්ෂ නොවුනට ඕනම කෙනෙකුට යම් දක්ෂතාවයක් නිපුණතාවයක් තියෙනවා. ඉතින් තවන් දැනගන්න ඕනේ මේ පැත්ත හදාගෙන ඉතින් ඉහළට. මේ වගේ ක්‍රමයක් තමයි ඉස්සරහට එන්නේ. ඒකට ඔයගොල්ලෝ පව්. හරිද? මේ දන්නේ නැති මෙලව හතිලව්වකට වැඩ කර නැති දේවල් තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. නිකාං මුල පුරවගෙන අන්තිමට ඉස්කෝලෙන් එළියට යනකොට කිසිම දෙයක් නොදන්නා මට්ටමට වැටිලා තමයි යන්නේ. ඇත්තටම ඕගොල්ලෝ විභාගීය වෙච්ච ගමන් මේව මතක තියන් ඉන්නවද? නිකන් හිතන්නකෝ. දැන් මම නම් මතක තියන් ඉන්නේ මට උගන්වන්න ඕන. මේ මගේ ජොබ් එකනේ. හරිද? මම ජීවත් වෙන්නේ මේකෙන්නේ. ඒතර මම මේව හොඳට මතක තියන් ඉන්නවනම් මම ඒක හොඳට ධාරණය කරගෙන ඉන්නවා. මම ඒක හරියට දෙන්නෝ. මේක නිසා මගේ මම හොඳ ඔළුව හදාගෙන ඒ පැත්තේ ආයෙත් මොකක්වත් අමතක කරන වෙන විදිහට මගේ ඔළුව තුල ගබඩා කරගෙන මම ඒ ටික ඕගොල්ලොන්ට එක වැඩන්නේ. ඕගොල්ලෝ කවදා හරි ගුරුවරයෙක් සයන්ස් ටීචර් කෙනෙක් අර වෙනවනම් ඔන්න ඕගොල්ලන්ට පුළුවන් මේ හොඳට ඔළුවට දාගෙන මේක දෙන්න පුළුවන් හොදට. හරිද? එහෙම බෑ. දැන් ඕගොල්ලෝ හැම කෙනාම එහෙම වෙන්නේ නැහැ නේ. ඒකට අර ඒකයි තියෙන්නේ. ඉස්සරහට ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. හරි. ඒකත් මතක තියාගන්න මම නිකන් කිව්වේ ඕගොල්ලන්ට මතක් වෙච්ච එක වෙලාවේ. මේ ඉස්සරහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලොකු ලොකු වෙනස්කම් ගොඩක් වෙනවා කියන එක මතක තියාගන්න. ඒකට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අහු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දැන් ලබන අවුරුද්දේ විභාග ලියනවා. සමහර විට 9 10
දහය වසර ගන්නවද නැද්ද කියලා තාම සාකච්ඡා කරන්න 10 වසර අවු වෙන්න ඉඩ තියෙනවා. හරි 2024 2025 ද කොහෙද ඕ ලෙවල් තියන්නේ මේ ඒ ක්‍රමයට. ක්‍රෙඩිට් දෙන්නේ ක්‍රෙඩිට් හරි. එයා තව දෙයක් තමයි මේ ඒ ක්‍රෙඩිට් 189 වසර දෙදා පොන්න කරගන්නවා නම් කවුරු හරි 9 වසර දෙම ඕ ලෙවල් ලියන්නේ. ඒකත් මතක තියාගන්න. ක්‍රෙඩිට් 180ක් වුණා 9 10 11 වසර තුරේදී 9 වසරේදී කවුරු හරි ක්‍රෙඩිට් 180 සම්පූර්ණ කරගන්නවා නම් එයාට 9 වසරේදීම ඕ ලෙවල් ලියන්නේ. ශිෂ්‍යත්වය නැති වෙන ලයින් එකක් තියෙනවා. හතර වසරේදී ජාතික නිපුණතා කියන්නේ ජාතික මට්ටමේ නිපුණතාවයක් මේ දැගීමක් කළා ඒ නිපුණතාව සම්පූර්ණ දැක කරලා බලලා තමයි 5 වසර පුතා. ඊට පස්සේ 8 වසරේදී ආපහු ජාතික මට්ටමේ මේ යැගීමක් කරන ඒ වුණොම වැඩසටහනක් තියෙනවා. ඊට පස්සේ 9 වසරට දානවා. එතන ඉතින් තමයි ක්‍රෙඩිට් දීලා 10 11 පස්සේ ඕ ලෙවල් ලියන්න හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ තමයි එතනින් එහාට ඒ ලෙවල් ගැන තාම තීරණයක් නැහැ. ඒ ලෙවලුත් ඒ විදිහට කරන්න හදන්න. ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන පුරවැසියෝ බිහි කරන්න තමයි අනාගතයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් උත්සාහ කරන්නේ. ළමයට බරක් නොවි සතුටින් ඉගෙන ගන්න. එතකොට ළමයට තමයි වැඩිපුර වැඩ තියෙන්නේ. මොඩියුල වලට මේ මොඩියුල වලින් ලකුණු ගන්න නම් ඒගොල්ලෝ ගොඩක් පැවරුම් කරන්න ඕනේ. ගොඩක් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ. ඒවා ගොඩක් කරන්න ඕන තනියම. නැත්තම් ගෙදර උයන්න ඒ වගේ දේවල් හරිද? ඒක අමුතු සිස්ටම් එකක් තියෙනවා. ඇත්තටම එහෙම එකක් හොඳයි. අපි වැඩකට නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නවා. මේ පරමාණු ගැනයි, රදර්පඩ් ගැනයි, මේ පත පහකට වැඩක් නැති ඒවානේ. ඒව නෙමෙයි වෙන්න ඕන. අපි ගොඩක් මේ විෂයන් ගානත් වෙනස් වෙනවා. හරිද? මේ විෂයන් වලට අලුත් විෂයන් ඇවිල්ලා තියෙනවා. නීති ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය පෞෂ සංවර්ධනයේ දැන් ඔය ඇවිල්ලා තනිකර වෙන රටවල් වල කොපි. නමුත් කොපි වුණාට ඒක මේ ප්‍රායෝගික නැහැ ලංකාවට. එකක් මතක තියාගන්න ඔබ ගොඩක් දුර්වලතා ඉන්න පුළුවන් මොකද ලංකාවේ පුහුණු ගුරුවරු හා ඕක ගැන දැනුවත් වීම පරිගණක සාක්ෂරතාව හරිද අපි දැන් කියන්න ඕනේ මේවට තියෙනවා තාක්ෂණ සාක්ෂරතාව කියලා එකක් තියෙනවා කියන්නේ තාක්ෂණයේ හැසිරීම දැන් හැම කෙනාටම තාක්ෂණයේ හැසිරවන්න බැහැනේ හරිද සමහර අයට කම්පියුටරයක් අද්දා ගන්න බැහැ ඒකට එහෙම පොඩි පොඩි ගැටලු තියෙනවා ඊළඟට ඒ තියෙන නිපුණතාවයන් තියෙන්න ඕනේ ඒවට අත්දැකීම් තියෙන්න ඕනේ අලබුරුද්දක් තියෙන්න ඕනේ ඒවා නියාමනය කරන්න පුළුවන් වෙන්න ඕනේ අධීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඒවා ටිකක් අර මුල ඉඳලා යන්න ඕනේ ඉතින් ඔය කාලයක් යනකොට අපේ රටේ වෙන්නේ ඒකයි අපේ රටේ එහෙම ප්‍රතිසංස්කරණයක් ගෙනල්ලා ඒක ක්‍රියාත්මක වෙලා ඒක හරි වෙලා නිකන් නිකන් අර ඒක එන්ටර් වෙලා ඒකට සෙට් වෙනකොට ලෝකෙ අඩි ගාණක් ඉස්සරහට ගිහිරුන. එතකොට ලෝකෙ යන්නේ වෙන සිස්ටම් එකක්. ඊට පස්සේ ආයෙත් අපි ඒකට හුරු වෙනකොට ලෝකෙ ඊට එහාට ගිහිරුන. ඒ වගේ. හරිද? ඒක නිසා මේ අපි ටිකක් මදි ස්ලෝ අපි දැනුම නැතුව නෙමෙයි ඒක මොන හේතුවක්ද නිසාද මන් දන්නේ නැහැ අලුත් වෙන්න කැමති නෑ ගොඩක් අයගේ ලොකු ගැටලුවක් තියෙනවා අලුත් වෙන්න කැමති නෑ පරණ දේ මෙල්ලිලා පරණ දේ ඒකෙම ගැලිලා ඉන්න තමයි උත්සාහ කරන්නේ ඔයගොල්ලෝ එහෙම වෙන්නේ නැපා ඔයගොල්ලෝ අලුත් දේවල් හොයාගෙන යන්නේ කොහොම හරි මේ ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන පින්ලන්තේ පින්ලන්තේ සිස්ටම් එක තමයි මේ අරන් එන්න හදන්නේ බලමු වැණිය ලකුණු ඒව නැහැ ඒවයි එහෙමයිම නැහැ වැණිය ලකුණු නැහැ මම මේ පහුගිය දවසක මම මේ ඔයගොල්ලන්ට ගියා වෙලාව අරගෙන කියන්නේ මේ වටින නිසා ඔයගොල්ලන්ට වැදගත් නිසා මම පහුගිය දවසක වීඩියෝ එකක් බලුවා ඕස්ට්‍රේලියාවේ පාසලක ළමයි ටිකක් මේ ළමයි ටිකකට දෙන මරු ආදර්ශයක් ඒකේ තියෙන ළමයි රේස් එකක් දුවන හරිද ඒ රේස් එකේ දුවන්නේ දැන් ඕස්ට්‍රේලියාව කියන්නේ ඇවිල්ලා මුළු ඒ කියන්නේ මේ වර්ණ ભેදය ඊට පස්සේ ඒ කියන්නේ මේ පාට ඊට පස්සේ එක එක ಜಾති ભેද ඒ කියන්නේ චීන ජපන් ඉන්දියානු ලංකානු දෙමළ සම්භවය සිංහල සම්භවය ඉංග්‍රීසි ඕස්ට්‍රේලියන් ඒ කියන්නේ ස්වදේශිකයන් එහෙම ගොඩාරයක් ඉන්න ළමයි ඔට්ටාසයක් ඒ ඉස්කෝලේ ගුරුවරේ ඒ කියන්නේ ගුරුවරයෙක් විතර නෙවෙයි සෙට් එකක් එකතු වෙලා මේ ළමයින්ට රේස් එකක් බලන්න කොච්චර වටිනවද කියලා මේවා ළමයින්ට දෙනවනะ ඕගොල්ලොන්ට ඇත්තටම මේව තමයි දෙන්න ඕන උගන්වනවා කියන්නේ ඔන්න ඕක. හරි මම නම් මම කවදා හරි උගන්වන මේකට ඊයෝ මම දෙන්නේ ඕවා කියනවා. මේ රේස් එකේ මේ ළමයි මේ දුවන්න කලින් කියනවා ඕගොල්ලොන්ට ස්ටෙප් ඉස්සරහට එන්න පුළුවන් මෙන්න මේව සම්පූර්ණ කරලා කියනවා කිය. එක එක කියන්නේ පියවර කීපයක් ඉස්සරහ රේස් එක පටන් ගන්න එකම තැනින් නෙමෙයි. පියවර කීපයක් ඉස්සරහට එන්න පුළුවන් මෙන්න මේ දේවල්. එතකොට ඒකේ කියන හැම පාට සුදු නම් පියවර දෙකක් ඉස්සරහට.
ඊට පස්සේ ඒකේ ඉංග්‍රීසි නාමයක් තියෙනවා තව පියවරක් ඉස්සරහට. එහෙම එහෙම ගන්නකොට සමහර ළමයි එකම තැන සමහර ළමයි ටික ටික ඉස්සරහට. ඒකේ ළමයින්ට හොඳට අවබෝධ කරලා තියෙන බෙදීම. හරිද? දුප්පත් පොහොසත් බව, වර්ණ ભેදය, ඊට පස්සේ ಜಾති ભેදය, හරිද? කුලය, දැන් අපේ රටේම බෙදුවොත් එම සමහර අය දිනලා. හරිද? ඒත් එක පටන් ගන්න කලින් දිනලා පියවර ටික ගිහිල්ලා. හරිද? එච්චරට සමාජයේ බෙදිලා තියෙන දුප්පත් පොහොසත් දැන් අපේ රට ගත්තොත් ඔයිට වඩා අන්තයි. ඊට පස්සේ කියන එහෙම බෙදලා 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 ගොඩාක් අය ඉස්සරහට යනවා සමහර අය චීන, ජපාන් නම් එහෙම එකම තමයි. ඉන්දියානු සිංහල සම්භාවයක් තියෙන එකම තමයි. ඒ වගේනේ ඊට පස්සේ රේස් එක දුවනවා. දිවුවට පස්සේ දිනනවා. දින්නට පස්සේ කියනවා ඒ දින්නට ඒ දින්නේ මෙන්න මේ හේතුව නිසා. ඒක ඇත්ත රේස් එකක් නෙවෙයි. ඇත්ත රේස් එකක් නම් පටන් ගන්න ඕන හරියටම කවුරුත් ඔය සියලු දේවල් නොසලකා එකම තැන. එහෙම පටන් ගත්තා නම් එතන ඉඳලා දිවුවනම් කවුරුත් හරි ජයග්‍රහණය තෝරගන්න පුළුවන්. ඒ ජයග්‍රහණය තෝරගන්න කෙනා තමයි හරි හරි ජයග්‍රාහකය කියලා. ඒක ලස්සනට කියලා දෙනවා. ඒක ඇවිල්ලා එහෙම සෑහෙන වටිනා ආදර්ශයක්. ඒක අපේ රටේ ඕක නැහැ. ඔන්නෝවා තමයි අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක යන්නේ. හරිද? ඔව්. ඕස්ට්‍රේලියාව කියන්නේ තරි ජාතියක් එක්ක හොයලා දිච්ච රටක් නෙවෙයි. ජාති කිහිපයක රටක්. ඒගොල්ලෝට සෑහෙන වැදගත් ඕවා මේ ඔය විද්‍යාවට විතර නෙවෙයි නිකන් සිංහල වගේ දෙයක් ඔය රචනාවක් හරි ලියද්දි ඔය වගේ දෙයක් සෑහෙන වටිනවා. හරිද? ඒ වගේ නිකන් ඔයගොල්ලෝ අප්ඩේට් වෙලා ඉන්න හැම මේ ඒ ලෙවල් වෙනස් වෙන එක තාම තීරණයක් නැහැ. හරිද? ඒක ගැන හරියට කියන්නේ නැහැ. තාම තීරණයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒකට අත ගහලා නැහැ. තාම ඕ ලෙවල් එක 11 තමයි ප්‍රාථමික අධ්‍යාපනය තමයි අත ගහලා තියෙන්නේ. කොහොමත් ඉස්සරහට මේ ඉස්කෝලවල ඉස්කෝල පවා වෙනස් වෙනවා. ප්‍රයිමරි ස්කූල්, සෙකන්ඩරි ස්කූල්, يعني ජේෂ්ඨ පාසල්, ප්‍රාථමික පාසල් ඒ විදිහට යනවා. හරි? එහෙමයි වෙනස් වෙනවා. හරි. අපි ඔතනින් පස්සේ යමු ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් මේකේ සෙල්සියස් අංශක එකකින් ඉහළ නම් එයා 20ක් කියලා නම් වන්න 4000ක් දුන්නා නම් එකක් කියලා නම් වන්න 4000 20ෙන් බෙදන්න. උත්තර එනවා බිඳුවට බිඳුවක් කැපෙනෝ 402ෙන් බෙදුනා. උත්තරේ 2 200යි JK ඍණ 1 200යි JK ඍණ 1 උත්තරේ. ඊළඟට 2036 දමනි කුහර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා පහත කුමන රෝගී තත්ත්වය ඇතිවේද? දමනි කුහර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා පහත කුමන රෝගී තත්ත්වය ඇතිවේද? අදුතරේ අධ්‍යාතති. අධි රුධිර පීඩනය හේවත් අධ්‍යාතතිය. එතකොට කොලෙස්ටරෝල් තැන්පත් වුණාම රුධිර ගමනාගමනයට ඉඩ අඩු වෙනවා. මාර්ගය කුඩා වෙනවා. ඊට පස්සේ තෙරපෙනවා. තෙරපෙනකොට කියන අපි අධි රුධිර පීඩන. මන්දාතතිය කියන්නේ අවරුධිර පීඩන. එතකොට හෘදයෙන් ශාරීරිය පුරා රුධිරය පොම්ප කරන්න අවශ්‍ය පීඩනය අඩු වෙලා යනවා. එතකොට මොළේට, අතපය, ඒ වගේ තැන්වලට රුධිරය ගමනාගමනය අඩු වෙලා ඒක ඊට වඩා භයානකයි. හරිද? සිලිකෝසිස් කියන්නේ පෙනහැලිවල සිලිකා නැත්නම් අර වීදුරු කර්මාන්ත ශාලා ඒ වගේ සිලිකන් ආශ්‍රිත කර්මාන්ත ශාලාවල වැඩ කරන අයගේ පෙනහැලි වලට සිලිකන් තැම්පත් වෙලා ඇති වෙන දෙයකට තමයි කියන්නේ සිලිකෝසිස් කියන්නේ. ඇදුම කියන්නේ ශාසනාලවල ආසාත්මිකතාවයන් නිසා ශාසනාල ශාසනාලික ඇగిලීම. හරිදට හුස්ම ගන්න අමාරුයි. හුස්ම ගන්නකොට සද්දයක් ඇහෙනවා. රූම් ගාල සද්දයක් ඇහෙනවා. ඇදුම රෝගීන් උනාට ඇදුම ඇදුම හැදෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ ඉන්හේලර් එක. ඒ ඉන්හේලරයෙන් අර ඇලර්ජික් එක ආපු ගමන් ඒ ඉන්හේලරේට බෙහෙත් දාලා උර ඉරුවට පස්සේ අර රුධිර මේන ශාසනාල ඉහිල් කරනවා. එතකොට හානිය අඩු. හරි නැත්නම් මැරෙන්න උනත් පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වන අයුරු පහත දැක්වේ. H2O2 ඊතලය දෙකයි ජලය දන O2. H2O2 මවුලයක් වියෝජනය වූ විට ඇතිවන O2 ස්කන්ධය. මවුලයක් වියෝජනය වූ විට මවුල එකක් වියෝජනය වුණාම ඇතිවන O2 ස්කන්ධය. බලාගන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අර එක පාර්ට උත්තර හදන්න යන්න එපා කියවන්න. ආපහු මම කියවනවා. 2යි H2O2 මවුලයක්. පොඩි පව ප්‍රශ්නයක් තියෙනවා ලියපු විදිය. 2යි H2O2 මවුලයක්. එහෙමයි වනේ නැහැ.
H2O2 මවුලයක් එන්න ඕන කමන්නේ අපි මේ මේකේ තියෙන විදිහට හදලා බලමු 2 H2O2 මවුලයක් වියෝජනය වුණාට ඇති වෙන O2 ස්කන්ධය එහෙමයි ඔන්න තියෙන්නේ හොඳයි මම ආපහු කියනවා 2 මෙන්න මෙහෙම තියෙන්නේ මේකේ ප්‍රශ්නේ 2H2O2 කියලා ගන්න නැහැ හොඳයි H2O2 මවුල දෙකක් කියලා දුන්නා ඒකත් එකක් මේ ඒ ප්‍රශ්නේ වලට ලියපු හැටි වැරදි 2H2O2 මවුලයක් වියෝජනය වූ විට ඇතිවන O2 ස්කන්ධය එහෙම තමයි දීලා තියෙන්නේ හරි බලමු हाइड्रोजन सापेक्षण सापेक्ष परमाणु दास ऑक्सीजन दास दास एक बार आठ देखा देखा है दस एक बार आठ देखा तीस देखा है तीस देखा है देखा है ऐताह तरह है ऐताह तरह ये बात देखा किया है ये ना तीस तरह है दस एक बार आठ देखा तीस देखा है तीस तरह है ऐताह तरह है इतने तीस देखा मैंने संबंध දෙකයි H2O2 කියන්නේ ග්‍රෑම් 68. එහෙනම් ග්‍රෑම් 68 කියන්නේ ඔක්සිජන් ග්‍රෑම් කීයක් ලැබෙනවද? 32. උත්තරේ 32. ඇතරෝස්කෙලරෝසියාව මධ්‍යාතතිය මට ප්‍රශ්නේ තියෙන මද අද්ද आप बड़ा के दान वाला केवल तेर उत्तर अभी अमो इला प्रश्न ගෝලීය වශයෙන් කාබන් පිය සටහන අවම කර ගැනීමේ අරමුණ කුමක්ද? දැන් මේ ප්‍රශ්නය ඕගොල්ලන්ට සමහර වෙලාවට උගන්වලා නැතුව ඇති. දැන් ඕගොල්ලෝ බලනවා ඇති. මේක මේ වචනේ අහලවත් නැහැ. 11 අවසරයවත් අහලා නැහැ. මොකද හේතුව මේ 3 වන වාරයට තියෙන පාඩමක ප්‍රශ්නයක්. දැන් පේපර් එක හදපුවයි දෙවනි වාරේ 3 වන වාරේ ගැන හිතලා නැහැ. හිතලා තියෙන්නේ ඕ ලෙවල් මට්ටම. ගෝලීය වශයෙන් කාබන් මොකද කාබන් පිය සටහන කියන්නේ නැත්නම් කාබන් පා සටහන අපි පේපර් ක්ලාස් එකේ මේව කතා කරලා තියෙනවා කාබන් පිය සටහන ජල පිය සටහන ඔය කතා කරලා තියෙනවා කාබන් පිය සටහන කියන්නේ මොකද්ද යම් පුද්ගලයේ යම් නිෂ්පාදනයක් යම් ආයතනයක් කර්මාන්තයක් ඒ වගේ එකකින් වර්ෂයක් තුලදී පරිසරයට විමෝචනය වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපි කියන කාබන් පිය සටහන දැන් ඕගොල්ලෝ අවුරුද්දකදී කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට පිට කරනවද අන්න ඒකට ඕගොල්ලෝ කාබන් පිය සටහන එක මේ හොය ගාය කරන්නේ කරන්න අමාරුයි නමුත් අපිට දලා අදහස් ගන්න පුළුවන් හරි දැන් අපි දමු ඕගොල්ලෝ දානවා කියලා මේ ගොවිපළ ඒ ගොවිපළෙන් කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙනවද පරිසරයට අවුරුද්දකට මේකට කියන කාබන් පිය සටහන කර්මාන්ත ශාලාවකින් කොච්චර පිට වෙනවද කාබන් පිය සටහනට කාබන් පාසට කරන
කාබන් පිය සටහන වැඩි කියන්නේ පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ප්‍රමාණය වැඩි කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා කියන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඔව් සර්ව ගණනය කරනකොට ශසනයේදී පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයත් සලකනවාද ඒකත් අයිති මේවා ගණනය කරන්න එච්චර ලේසි නෑ හැම ඒ කියන්නේ අපි අපිට එහෙම මනින්න බැහැනේ නැයි දන්නවා අපි කාබන් ඩයොක්සයිඩ් කොච්චර පිට කරනවද අවුරුද්දකට කොච්චර පිට කරනවද කොයි කොහොම වේගයකින් පිට කරනවද ඒවට නිකන් දල අදහස් ගන්න හරි දල අදහස් ගන්න ඒක වටිනවා අපිට නිගමන වලට එළඹෙන්න පුළුවන් එතකොට අපිට නිකම් මේ මේවා මනින්න ඕනේ අපි දැනගන්න ඕන අර්ථ දැක්වීම නිෂ්පාදනය පුද්ගලයේ ආයතනය කර්මාන්තයක් වගේ දෙකකින් වර්ෂය තුළදී උදාහරණ වායු වලට උදාහරණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපි ඒක තැන්ගෙන කාබන් පිසකන ජල පිය සටහන කියන්නේ පරිභෝජනය කරන ජල ප්‍රමාණය අර ඔයගොල්ලෝගේ පොතේ තියෙන චොක්ලට් හදන්න කොච්චර ඕනද බිත්තරයක් හදන්න කොච්චර ජලය ඕනද දැන් බිත්තරයක් හදන්න ජලය ඕනේ නැහනේ බිත්තරේට නෙවෙයිනේ ජලය ඕන වෙන්නේ මේ කුකුලා කුකුල් පැටියගේ ඉඳලම ඕන වෙනවා හරිද එතකොට මස් කිලෝ එකක් හදන්න කොච්චර ජලය ඕනද එතකොට ඒවා අපි මනිනවා මනලා අපි තීරණය කරනවා ඒ කියන්නේ ජලය වැඩිපුර ගන්නවා කියන්නේ ඒක ලොකු පරිසරයට ලොකු හානියක් හරිද කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර පිට වෙනවා කියන්නේ පරිසරයට ලොකු හානියක් සමහර නිෂ්පාදකදී සෑහෙන ජලය ඕන හරි සමහර නිෂ්පාදනවලදී විශාල වශයෙන් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායු හරිතාගාර වායු කියන්නේ පරිසරයේ උෂ්ණත්වය නැත්නම් වායුගෝලයේ උෂ්ණත්වයේ ඉහළ නංගවන වායු ඒක නිකන් හිතන්නකෝ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ අපි එතකොට ඒකට කියන්නේ ගෝලීය උණුසුම ගෝලීය උණුසුම එහෙනම් කාබන් පිය සටහන අවම කරගත්තම වාසිය තමයි මොකක්ද ගෝලීය උණුසුම අවම කර ගැනීම අම්ල වැසි ඇතිවීමට බලපාන්නේ ගොඩක් වෙලාවට සල්ෆර් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ වායු සුපෝෂණය කියලා කියන්නේ සුපෝෂණය කියලා කියන්නේ නයිට්‍රේට් අයන හා ෆොස්ෆේට් අයන ජලාශවලට එකතු වුණාම හොඳට මතක තියාගන්න නයිට්‍රේට් හා ෆොස්ෆේට් NO3 ඍණ PO4 ඍණ PO4 ඍණ තුන නයිට්‍රේට් හා ෆොස්ෆේට් ජලාශවලට එකතු වුණාම ඒ ජලයේ ඇල්ගි හැදෙනවා ඊට පස්සේ ඇල්ගි හැදිලා ශ්වසනයේට තරංගයක් ඇති වෙනවා අන්තිමට ඇල්ගි මැරෙනවා මැරිලා වතුරේ ඉන්න මාළුත් මැරිලා කුණු වෙලා කොළපාට ගඳ ගන්න ජලාශයක් බවට පත් වෙනවා අන්න ඒතකොට අපි කියන සුපෝෂණය වෙච්ච ජලාශය. හරිද? උදාහරණයකට ගන්න පුළුවන් අර කොළඹ තියෙන මොකද්ද? බේරේවැව. හරිද? ඒ වගේ ඕගොල්ලෝගේ පැටිවලත් ඇති එහෙම කොළ පාට ගඳ ගන්න ඒ සුපෝෂණයට හේතු ගත්තොත් එමේ රසායනික පොහොර එකතු වීම ජලාශවලට මලාප ද්‍රව්‍ය දුහස්ත කැලි කසල නාගරික කැලි කසල වගේ දේවල් ජලාශවලට එකතු වීම ඒ වගේ තත්ත්වයන් නිසා මේ ඇල්ගි වර්ධනය වෙන කියන්නේ ඇල්ගි වලට හොඳ පරිසරයක් ඇති වෙනවා. දැන් ඕගොල්ලෝගේ ගෙදර මාළු ටැංකියක් තියෙනවා නම් මාළු ටැංකියට වැඩිපුර මාළු කෑම දානවා නම් ඉක්මනට කොළ පාට වෙනවා සුපෝෂණය වෙනවා හරිද එහෙනම් ඊළඟට යමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උඩා ප්ලාස්ටික් පබළු ගබඩා කරගත් නැවක් පසුගියදා ගිනිපත් විය අපි දන්නවනේ එනේ pearl මොකද වර නැවෙනවා pearl express නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උඩා ප්ලාස්ටික් පබළු කියන්නේ අර ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්න කියන්නේ චූටි ප්ලාස්ටික් පබළු ගිනිගත්තා ගිනිපත්තිය ඒ සඳහා ඇති වූ පාරිසරික බලපෑම හොඳින්ම විස්තර වන්නේ පහත කුමන ප්‍රකාශයේ මුහුදු ශීරපායි සත්වයන් බලපෑම් ඇති විය මුහුදු උරගයන්ට පමණක් බලපෑම් ඇති විය දැන් මුහුදු ශීරපායි සත්වය ගත්තොත් කවුද මේ ගොඩාරියන් මැරුනේ මුහුදු ශීරපායි ඔය නැවේ හානිය නිසා මැරිච්ච මුහුදු ශීරපායි වර්ගයේ කවුද කවුද මැරුනේ? තල්මස් උනේ. ඩොල්ෆින්ලා නේ. ඩොල්ෆින්ලා විශාල වශයෙන් මේ හානි වුණා. අපි දැක්කා මැරිච්ච ඩොල්ෆින්ලා මේ වෙරළට ගොඩ ගහලා මේ එහෙම විශාල ප්‍රමාණයක් සංඛ්‍යාත්මකව හොයා ගන්න පුළුවන් වුණා. ඊළඟ මුහුදු උරගියව ගත්තම කැස්බෑවෝ, මුහුදු සර්පයෝ වගේ ආව. මත්සෙයින් විශාල වශයෙන් හානි වුණා. අර පහුගිය කාලේ කියලා තිබුණා මේ මත්සෙයින්ගේ ප්‍රජනන චර්යා පවා වෙනස් වෙලා පිරිමි මත්සෙයින් වැඩිපුර ඇති වෙලා හරි මොකක් හරි ගෑනු මත්සෙයින් වැඩිපුර ඇති වෙලා හරි කොහොම හරි ඒ තියෙන ඕන සංඛ්‍යාව වෙනස් වෙලා ඊළඟට ඉස්සරහට ඇති වෙන ගහණේ පවා මේ වෙනස් වෙනවා එහෙනම් උත්තරේ තමයි ගිනිපත් වූ ප්‍රදේශයවට සමස්ත ජෛව ප්‍රජාවටම බලපෑම් ඇතිය 40 අවිධිමත් ඉදිකිරීම හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
උත්තරේ අනපේක්ෂිත පාරසරික ගැටලු ඇති කරයි. හරි. අනපේක්ෂිත පාරසරික ගැටලු ඇති කරයි. එතකොට අවිධිමත් ඉදිකිරීම් ව්‍යාප්ති අපේ රටේ වැඩිපුරම වෙන්නේ ඕවා. අවිධිමත් ඉදිකිරීම් මහා ව්‍යාප්ති. ඕගොල්ලන්ට මම එක උදාහරණයක් කියනවා. ඕගොල්ලෝ දකින්න ඇති මේ පෞගිය කාලේ කොළඹ ඔය මේ මෝදර ඔය මේ ගෝල් ෆේස් හරියේ ඊට මෙහා මේ විශාල මුදලක් වැය කළා මුහුද ගොඩ කරා. හරිද? මුහුද ගොඩ කරා. මුහුද ගොඩ කරලා විශාල මුදලක් මතකත් ඇති ඒක. පස්සේ මුහුද ගොඩ කළා ලක්ෂ ගාණක් වියදම් කළා. හරිද? මාස දෙකක් තුනක් යනකොට වාරකම් කාලය ආවා. අර වැලි බිඳුවක් අත් ඉතුරුන්නේ නැහැ. ඔක්කොම ටික ගහගෙන ගිහිල්ලා වෙන ගොය යන තරකට තැම්පත් වෙනවා. තව මොමේ කියන්නේ කිසිම අර අපි කියන්නේ මොකද්ද ඔකට මේ යම් ව්‍යාපෘතියක් කරන්න කලින් පාරසරික හා ඊට පස්සේ ඔය තියෙන ඒවා පිළිබඳව මනිනවනේ. ඒවා මොන විදියට මැන්නද කියලා අපි දන්නේ නැහැ ඒ ව්‍යාපෘති කරද්දි. ඒ වගේ අතහැරලා දාපු ව්‍යාපෘති ඕන තරම් තියෙනවා. ඒකට විශාල වශයෙන් මේ ලංකාවේ දේශපාලනයත් ඒකට බලපානවා. යම් රජයක් ඇවිල්ලා මොනවා හරි ව්‍යාපෘතියක් පටන් ගත්තද ඊළඟ රජයාව ගමන් ඒක නතර කරනවා. නතර කළ ඉවරලා ඒගොල්ලෝ වෙන එකක් පටන් ගන්නවා. ලංකාවේ අධ්‍යාපනයටත් ඕක වෙලා තියෙනවා. හරිද? පොදු දෙයක් පටන් ගත්තාත් ඒකත් නතර කරනවා. බෞගිය රජයෙන් පටන් ගත්ත ව්‍යාපෘති දින ළඟම පාසල මඳුම පාසල ඊට පස්සේ ওই තව තව විවිධ ව්‍යාපෘති තියෙන. ඒව නතර කරලා දැන් යන්නේ සෞභාග්‍යයේ දැක්ම. හරි සෞභාග්‍යයේ දැක්ම. තව ටික කාලෙක වෙන ආණ්ඩුවක් අරගෙන සෞභාග්‍යයේ දැක්ම ඉවරයි. දැන් මහින්දෝදේ තාක්ෂණාගාර විද්‍යාගාර ඒවාව ඒව ඉවරයි. 13 අධ්‍යාපනයේ ඒක ඉවරයි. හරිද? ඒකයි තියෙන්නේ. ඒකට ඒව ගැනත් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන. හරි. එතනින් පස්සේ අපි යනවා ඊළඟට අපහු ජොයින් වෙන්න තව විනාඩියකට පස්සේ විවගත රචනා කොටසට යනවා. හරි බලමු මෙතන ඉඳලා විවගත රචනා කොටස. තව විනාඩියකින් අපහු ජොයින් වෙන්න. Thank you.